යුක්තිය මෙහෙයුමට සමගාමීව ඊයේ රාත්‍රියේ සිට අද අලුයම දක්වා නුගේගොඩ කොට්ටාසය තුල සිදු කළ මෙහෙයුම් වලින් සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවටගත් සැකකරුවන් සිටි ස්ථානයට පොලිස්පති දේශබන්දු තෙන්නකොණ්ඩ පැමිණියා. මාර්ග පොලිසිය අල්ලගත්ත වෙලාව ඔයා කිව්වද මේ මේ මල්ලත් ඔයක කියන්නේ. ඉක්මනට දුසිය. බල ගන්න කියන්නේ. අපිට මේකෙදි පැහැදිලි පිළිදයක් තමයි සමහර පුද්ගලයන් යුක්තිය මෙහෙයුම තුලත් ඒ වගේ මීට පෙර අවස්ථා කීපයකදී අත්අඩංගුවට පත් වෙච්ච මේ මද්‍රව්‍ය ජාවාරම් නිරත වෙච්ච පුද්ගලයොත් බන්ධාගාරවල නිදහස් වෙලා ඇවිල්ලා යලි යලිත් මේ කටයුතු වල නිරත වෙන බව තමයි නිරීක්ෂණය වෙන්නේ සමහර පුද්ගලයෝ. ඉතින් මේ අය සම්බන්ධව නීති ක්‍රියාත්මක කිරීම වගේම ඊට සමගාමීව ප්‍රජා පොලිසිය සම්බන්ධ කරගෙන මේ සමාජයේ ඉන්න ඔගේ කිව යුතු පුද්ගලයෝ දානපතියන් ඒ වගේම ආයතන සම්බන්ධ කරගෙන මේකෙන් මිදිලා ජීවත් වීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙළක සකස් කිරීම අවශ්‍යතාවය තියෙනවා. මේ සම්බන්ධයෙන් ප්‍රජා පොලිසිය ප්‍රදේශ කිහිපයකද යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වුණා. රත්නපුර ප්‍රදේශයේදී හෙරොයින් සහ මුදල් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රත්නපුර පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී මෙම හෙරොයින් වල වටිනාකම රුපියල් ලක්ෂ 5ක් පමණ වෙන බවයි වාර්තා වන්නේ. මේ අතර පොලිස් විශේෂකාරී බලකාය බෙම්මුල්ල ප්‍රදේශයේදී වැටලීම් 4ක් සිදු කර තිබෙනවා. එහිදී මද්‍රව්‍ය ජාවාරම් මෙහෙවන පුත්කලින් තිදෙනකු කේරළ ගංජා සහ බීඩි කුල තොගයක් සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම නීති විරෝධීව මෙරටට ගෙන්නන ලද දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකුද පොලිස් විශේෂකාරී බලකා නිලධාරීන් කොටහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.